උපදංශය කියන්නේ මම හිතන්නේ ලෝකේ දීර්ඝ ඉතිහාසයක් තියෙන රෝගයක්. අවුරුදු දහසකටත් වඩා ඉහළ ඉතිහාසයක් තියෙන උපදංශය කියන රෝග තත්ත්වයට. මේක මුලින්ම හොයාගත්ත රෝග තත්ත්වයක්. ඒකම උපදංශය කියන නැත්නම් සිෆිලිස් කියන රෝගේ බෝ වෙන ලිංගික සංසර්ගය නිසා. તો ලිංගික සංසර්ගයකදී කෙනෙකුගෙන් කෙනෙකුට පැතිරෙන රෝගයක්. මෙතෙන්දී සමහර රෝග ලක්ෂණ අපිට බාහිරින් හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ලිංගේන්ද්‍රයන් වල තුවාල ඇතිවීම තමයි මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය. මේකත් බැක්ටීරියාවකින් ඇතිවෙන රෝගයක්. මේ බැක්ටීරියාව ආසාදිත පුද්ගලයෙකුගෙන් ආසාදනේ නැති ගැහැණියෙකුට හෝ පිරිමියෙකුට රෝගය යන්න පුළුවන්. හැබැයි අපිට මෙම රෝගයේ රෝග ලක්ෂණ ඉක්මනින් අපිට පේන්නේ නැහැ. ඒ නිසා සමහර විට දින 30ක් දින 90ක් විතර කාලයක් ගත වෙනකන් රෝග ලක්ෂණ එළියට එනවා. ඒ නිසාම මේ වගේ සම්බන්ධතා පවත්න අය දීර්ඝ කාලයක් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්නවා. ඒ පැවැත්වීම නිසා අපි නොදැන මෙම රෝගේ ශරීර තුළ සාමි පැතිරීම සිදු වෙන්නට පුළුවන්. මොනවද ඇතිවෙන ලක්ෂණ? මෙම රෝගය ඇතිවෙන මම මුලින් කිව්වා වගේ බැක්ටීරියාවකින්. ඒ බැක්ටීරියාව ආසාදිත පුද්ගලයෙකුගේ ආසාදෙන් නැති පුද්ගලයෙකුට යන්න පුළුවන්. කාන්තාවකගේ පිරිමියෙකුටත් පිරිමියගේ කාන්තාවටත් සහ පිරිමින් දෙදෙනෙකු අතර මෙම රෝගේ හුවමාරු වෙන්න පුළුවන්. විශේෂම ලිංගේන්ද්‍රයන් වල තමයි මෙම රෝග ලක්ෂණ ඇති වෙන්නේ. මොනවාද රෝග ලක්ෂණ? අර දින 30ක් දින 90ක් වගේ කාලයක් තුළ විශේෂයෙන් කුඩා බිබිලක් වගේ ලිංගේන්ද්‍රයල යෝනි මාර්ගයේ හෝ ශිෂ්ණේ ඇවිල්ලා ඒක ටික දවසකින් තුවාලයක් බවට පත් වෙනවා. මේ තුවාලය සාමාන්‍ය වේදනා රහිත තුවාලයක්. හුඟක් වෙලාවට තුවාල ඇති වුණාම වේදනාවක් ඇති වෙනවා. නමුත් උපදංශයේදී තුවාලය වේදනාවක් නැහැ. විශේෂම තනි තුවාලයක් තමයි ඇති වෙන්නේ. මේ තනි තුවාලයක එම තුවාලය ලොකු වෙන්න පුළුවන්, ඝන බවට පත් වෙන්න පුළුවන්. ඒක එහෙම පවතින උකකරල වේදනාවක් නැති නිසා බොහෝ අය මෙම රෝගයක ප්‍රතිකාර ගැනීමට පෙළඹෙන්නේ නැහැ. නමුත් මේක දීර්ඝ කාලයක් පැවතුනොත් අපි ප්‍රතිකාර නොකර එහි දෙවන සහ තුන්වෙනි අවස්ථාවට ගිහිල්ලා මෙම පුද්ගලයාගේ ජීවිතේ බොහොම කල්යහ මට්ටමකට වැටෙන්න පුළුවන්. ඒ නිසා මුල් අවස්ථාවේදීම එම රෝගය සඳහා ප්‍රතිකාර කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මෙතෙන්දී අපිට ඒ තුවාලය පරීක්ෂා කරන්න පුළුවන්, රුධිර පරීක්ෂා කරන්න පුළුවන්, VDRL කියන පරීක්ෂණය උදාරනවා බොහොම සමාජ තුල කරනවා. සෑම ගර්භණී මාවකගේම VDRL කියන පරීක්ෂණය ඒ සායනවලදී කරනවා. ඒකට හේතුව මෙම රෝගය ප්‍රතිකාර නොකර ඇඟ ඇතුලේ තිබුණොත් විශේෂම කාන්තාවගේ බාහිරට නොපෙනෙන විදිහට රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ගර්භණී කාලය තුල ඒ රෝගය ශරීරයේ තිබුණොත් එම දරුවන්ට රෝගේ යන්න පුළුවන්. ඒ නිසා මෙම VDRL කියන නැත්නම් මේ සිෆිලිස් කියන රෝගේ රුධිරය හරහා දරුවටත් ඇතුල් වෙන්න පුළුවන්. මව්කුස තුලදී දරුවා ආසාදිනට ලක් වෙන්න පුළුවන්. ආසාදිනට ලක්වීම නිසා එමගින් දරුවා උපදිනකොට ජන්ම නව ජන්ම උපදංශ රෝගේ පෙරෙන්නට පුළුවන්. එහෙම දරුවන් හුඟක් වෙලාවට එක්කෝ උපදින්නට පෙර මිය යනවා, එහෙම නැත්නම් උපදුනට පස්සේ ටික කාලයක් තුල මිය යනවා. කොහොම කලාතුරකින් දරුවෙකුගේ රෝගයත් එක්ක දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුළුවන් විවිධ සංකූලතා සමග. ඒ නිසාම තමයි අපි හැම වෙලාවකම කෙනෙක් උපදංශයේ පිළිබඳව රුධිර පරීක්ෂණයක් කරන්නට ඕනේ. විශේෂයෙන්ම මෙම රෝගය යන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. අපි දකිනවා එය යන්න පුළුවන් එකක් තමයි ලිංගික සම්බන්ධය නිසා. 90%ක් පමණම රෝගය බෝ වෙන්නේ කෙනෙකුගෙන් කෙනෙකුට අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් නිසා. ඊට අමතරව රුධිරය මාර්ගයෙන් යන්න පුළුවන්. අපි රුධිරය පාරවෙලනී කිරීමේදී ඒ හරහා කෙනෙකුගෙන් කෙනෙකුට යන්න පුළුවන්. ඒ නිසාම ලේ බැංකුවට ගන්න හැම සුදුර සාම්පලයක්ම VDRL කියන පරීක්ෂණයට ලක් කරලා එම ආසාදනය තිබුණොත් එම සාම්පලය අපි කෙනෙකුට දෙන්නේ නැහැ, ඒක ඉවත් කරනවා. අනිත් එක තමයි මවකගෙන් දරුවට. මව ආසාදිත තත්ත්වයේ හිටියොත් මවගෙන් දරුවට මේ රෝගය යන්න පුළුවන්. ඒතර මේ ආකාර තුනේම යන්න පුළුවන්. නමුත් ඒකේ වැඩිපුරම 95%කට වඩා වැඩි ප්‍රමාණයක් නැත්නම් 99%ක් පමණම යන්නේ පුද්ගලයෙකුගේ පුද්ගලයෙකුට. ඒතර මෙතෙන්දී යෝනි මාර්ගය සහ ශිෂ්ණය තුවාල ඇති වෙනවා. වගේම සමහර අවස්ථාවල මුඛ සංසර්ගයේ යෙදෙනාගේ තොලේ සහ දිවේ මෙම රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි රෝග ලක්ෂණ ඇති වෙන්න කල්ගත වෙනවා ලිංගික සම්බන්ධයකින් පස්සේ මාස 3ක් පමණ කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට යම් කිසි ආකාරයක සැකයක් තියෙනවා නම් තමගේ සම්බන්ධය පිළිබඳව ඇතිවිච රෝග ලක්ෂණ පිළිබඳව ඉක්මනින්ම ලිංගාසුර රෝග සායනයකට එහෙම නැත්නම් ළඟම කෙන වෛද්‍යවරයාට එහෙම නැත්නම් පවුල් සංජාන සංගමයේ පෙන්වලා මේ සඳහා අවශ්‍ය රුධිර පරීක්ෂණ කරලා අපි ප්‍රතිකාර කරන්න ඕනේ. ඒකම විශේෂයෙන් කියන්න ඕනේ සෑම ගර්භණී මවක්ම VDRL කියන රෝගේ පරීක්ෂණයට භාජනය වෙන්න ඕනේ.
මොකද ඒකෙදි අපි ඒ වගේ ගර්භණී මවකට රෝගයේ තිබුණත් එයාගේ දරුව ප්‍රසූතියට පෙර ඒක ප්‍රතිකාර කරලා සුව කරන්නට ඕනේ. නැත්නම් දරුවාට ඒක යෑමේ ඉඩකඩක් තියෙන නිසා. නිසා මේවා ඇත්තම දැන් ලංකාව තුල අවම වෙන රෝග. අවම වෙන රෝග. ඒ නිසා අපිට ඒක ඒ කියන්නේ තිබුණට වඩා රෝග තත්ත්වයන් අඩුයි. මොකද ඒ සඳහා ප්‍රතිකාර කරන්න පුළුවන්. විශේෂයෙන්ම උපදංශ රෝගී සඳහා නිශ්චිත ප්‍රතිකාර තියෙනවා. ඒ නිසා කෙනෙකුට රෝගයක් තිබුණොත් අපිට පුළුවන් ඒ නිශ්චිත ප්‍රතිකාර ලබා දීලා 100%ක්ම රෝගී සුව කරන්න. ඒ නිසා මෙතන වැදගත්ම දේ රෝගේ හඳුනා ගැනීම සහ නිශ්චිත ප්‍රතිකාර මගින් රෝගේ වළක්වා ගැනීම. නැත්නම් සුව කර ගැනීම. එකම රෝගේ වළක්වා ගන්නට නම් අපිට කරන්න තියෙන එකම දේ තමයි තමුගේ ලිංගික ක්‍රියාවන් පිළිබඳව සැලකීමෙන් කටයුතු කිරීම. තවත් කෙනෙක් සමග ලිංගික සම්බන්ධතාවය පවත්වන හැම විටම කොණ්ඩම් එකක් භාවිත කරන නිසි ලෙස කොණ්ඩමයක් භාවිත කරන. අපි දකින සමහර අය කියනවා අපි මෙහෙම ලිංගික සම්බන්ධතාවය පැවැත්වුවා හැම විටම කොණ්ඩම් භාවිත කරනද හෙවත් හුඟක් අය කියනවා නෑ හැම විටම පාවිච්චි කරන්නේ. නමුත් එක අවස්ථාවක් වුණා කොණ්ඩම් වලින් තොරව ලිංගික සම්බන්ධතාවය පැවැත්වුවොත් ඔහුට හෝ ඇයට ඒ සම්බන්ධයෙන් රෝගයක් ඇති වෙන්නට පුළුවන්. ඒක කොණ්ඩම් භාවිත කිරීම තමගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ එක ක්‍රමවේදයක් විදිහට අපිට හඳුනාගන්න පුළුවන්.